සබරකමුව පළාතට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි. බස්නාහිර හා වයඹ යන පළාත්වලත් මහනුවර මන්නාරම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නිර්තදික මෝසන් තත්ත්වය මේ වෙනිට දිවයින හරහා ස්ථාපිත වෙලා තියෙනවා. එම නිසා වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. අද දිනේදී දිවයිනේ වැසි තත්ත්වය සැලකුව විට බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරුවාගේ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිවයිනේ සිසු පළාත්වලටත් තැනින් තැන වාගේ වැසි ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් වීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ශ්‍රීකුලමය දිස්ත්‍රික්කයේ විටින් විට හමන 50 කිලෝමීටර 50-60 වාගේ තද සුළං ඇතිවීමේ හැකියාවක් තියෙනවා. සිසු ප්‍රදේශවලත් විටින් විට හමන 50 කිලෝමීටර 30-40 වාගේ තරමක් තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මන්නාරම් සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සිසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයින වටාවන සුළං තත්ත්වය සැලකුව විට මන්නාරම් සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට 50 කිලෝමීටර 60-70 වාගේ වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමේ හැකියාවක් පවතිනවා. දිවයිනේ සිසු මුහුදු ප්‍රදේශවල විටින් විට 50 කිලෝමීටර 50-60 දක්වා වාගේ වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශත් රළු වීමේ හැකියාවක් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදන පිළිබඳ සැලකිලිමත් වන නිසා ඉල්ලා සිටිනවා. අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායම් පිළිබඳ විශේෂ අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුම් දෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කල්තර දිස්ත්‍රික්කයේ මතුගම සහ බුලත්සිංහලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල, ඇලපාත, කලවාන, ඇහැලියගොඩ, අයගම, කුරුවිට, රත්නපුර, ඉඹුල්පේ සහ බලංගොඩෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුකුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අධිකාර දෙක යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරන ලැබුව අතර මීට අමතරව බදුල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල, බදුල්ල, හපුතලේ, හාලියල සහ ඇල්ලන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නාගොඩෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කල්තර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, හොරණ, දොඩංගොඩ, අගලවත්ත, ඉංගිරිය සහ පාලින්දුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, නුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, උඩපළාත, ගඟ ඉහළ කෝරළේ, උඩුදුම්බර, යටිනුවර, පස්බාය කෝරළේ සහ නුවර කඩවත් සතර සහ ගංගාවට කෝරළයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, බුලත් කොහපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, යටියන්තොට, වරකපොල, කෑගල්ල, ගලිගමුව, දරණීගල සහ අරණායකයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කුරුණෑග දිස්ත්‍රික්කයේ අලව්ව, පොල්ගහවෙල සහ නාරම්මලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, නිවිතිගල, පැල්මඩුල්ල සහ උපනායකයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිර එක යටතේ විමසිලනත් බවින් සිටින නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. මෙම නිවේදන අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මක වන අතර ලැබිය හැකි වර්ෂාපතෙන් සමග වෙනස් වීම නිර්දිනේ. වැලිමඩ හා ඌව පණ්ඩගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස්වලට බලපෑ ඇති වැසි හා අධික සුළං හේතුවෙන් නිවාස 10කට පමණ දැඩි හානි සිදුවුණා. එම ප්‍රදේශවල විදුලි රැහන් පද්ධතියටද හානි සිදුව තිබෙනවා. අධික සුළං හා වැසි තත්ත්වය පිළිබඳ විමසලෙන් පසුවන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. ගසක් කඩා වැටීමෙන් මහනුවර මාතලේ දුම්රේ ගමනාගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරුණා. මාතලේ සිරිමා වූ බණ්ඩාරනායක විද්‍යාලය අසල ප්‍රදේශයේදී දුම්රේ මාර්ගයට මෙම ගස කඩා වැටී තිබෙනවා. අසල පිහිටි නිවාස 3කටද හානි සිදුවුණා. පොල්ගොල්ල මහවැලි වේලේ දොරටු 3ක් විවෘත කර තිබෙනවා. තප්පරයට ජලයේ ගණාඩි 3200 බැගින් මුදා හැරෙනවා.